ආයුබෝවන් ලංකාවේ ආණ්ඩුව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ ආයවැය ලේඛනය ඡන්ද 157ක් 3/2කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. තව චුට්ටක් එහෙම වුණා නම් ලංකාවේ ඉතිහාස වාර්තාවක් තබමින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් සම්මත වෙච්ච ආයවැය බවට 2022 අවුරුද්දේ ආයවැය ඉතිහාසයට එක් වෙනවා. 2017 වසරේදී රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ආයවැය ලේඛනය ඡන්ද 162ක් ලබාගෙන සම්මත වුණා. එය තමයි ලංකා ඉතිහාසයේ ආයවැයක් සඳහා පක්ෂව ලැබුණු වැඩිම ඡන්ද සංඛ්‍යාව හැටියට ඉතිහාසයේ ලියවි තිබෙන්නේ. ඒ වගේම 2016 වසරේදී රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ ආයවැය ලේඛනය ඡන්ද 160ක් ලබා ගනිමින් සම්මත වුණා. 2013 අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු ආයවැය ලේඛනය ඡන්ද 159ක් ලබාගෙන සම්මත වුණා. මහින්ද රාජපක්ෂම 2012 වසරේදී ඉදිරිපත් කරනු ලැබූ ආයවැය ලේඛනය ඡන්ද 158ක් ලබාගෙන සම්මත වුණා. ඒ අනුව 2016, 17, 2013 සහ 2012 වසරවල ආයවැය ලේඛනවලට පමණයි දෙවෙනි වෙන්නේ 2022 වසරේදී ආයවැය ලේඛනයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව. ඒ අනුව බැලූ බැල්මටම ඉතාම හොඳින් පේන කාරණාව තමයි මේ ආයවැයට ජනතා නියෝජිතයින් මගින් ඉතා ඉහළ පිළිගැනීමක්, ඉතා ඉහළ ඇගයීමක්, ඉතා ඉහළ වටිනාකමක් සහ ඉතා ඉහළින්ම සම්මත කරනු ලැබීමක් අපිට දකින්න පුළුවන්. එවැනි පසුබිමක ජනතාවගේ අභිලාෂයන්, ප්‍රාර්ථනාවන්, අපේක්ෂාවන් සිහින සැබෑ කරන්නට සමත් වන ආයවැයක් කියලා අපට කියන්න සිද්ධ වෙනවා. මොකද ජනතාවගේ නියෝජිතයින් විසින් මේසා විශාල ඡන්ද සංඛ්‍යාවකින් මෙම ආයවැය ලේඛනය සම්මත කර තිබීම නිසා. ආයවැයේ ඡන්ද කතාව ඕක. අපි දැන් වෙන කතාවකට යන්න. ඔබට තියෙනවා ලොකු වත්තක්. ඒ වත්තට කලින් කලට ඔබ මුරකාරයෝ පත් කරලා එනවා. ඒ පත්වීම් දීලා ආපු මුරකාරයෝ සමහර වෙලාවල් වලට ගස් ටික කපලා විකුණ ගන්නවා, පොල් ටික විකුණ ගන්නවා, ඉන්න හරකෙක් දෙන්නෙක් හොරාට විකුණ ගන්නවා. ඒ කෙළවරේ තියෙන ඉඩම් කෑල්ලක් කාට හරි අල්ල ගන්න දීලා වැට පොඩ්ඩක් මෙහා මෙහා කරලා කීයක් හරි ගන්නවා. আদি ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඔබ තීරණය කරනවා මේ වත්තට අලුත් මුරකාරයෙක් දාන්න. මේ වත්තේ මුරකාරයා බවට පත් වෙන්න කියලා මේ සම්මුඛ පරීක්ෂණයට විවිධ පුද්ගලයන් එනවා. ඒ අතර එන එක පුද්ගලයෙක් ඇවිල්ලා කියන කාරණාවක් තමයි කලින් එකා ගස් කැපුවා, කලින් එකා හරක් විකුණුවා, කලින් එකා ඉඩම් විකුණුවා, තනකොළ ටික පවා කපලා වත්තේ ඉන්න හරක්ට කන්න නොදී පිටවතු වල ඉන්න හරකුන්ට විකුණුවා. ඒ වගේ පසුබිමක මම මුරකාරයා හැටියට මේ වත්ත බාරගත්තොත් එහෙම වත්තේ ආරක්ෂාව තහවුරු කරනවා. වැටමයින් වල ආරක්ෂාව තහවුරු කරගන්නවා. ඉන්න හරක බාහනට හොඳට කන්න දීලා ගස් කොළන් ටිකට පොහොර දාලා සරුසාරයට මම බලා ගන්න වගකීම බාර ගන්නවා. කලින් හිටපු මුරකාරයෝ කරපු වැරදි සියල්ල මම නතර කරනවා. ඒ විතරක් නෙමෙයි හරියට ඉංගල් ටික බලලා ඒ දීලා තියෙන ඒවත් මම අරගෙන මේ වත්ත ඉතාම හොඳට පාලනය කරනවා බලා ගන්නවා කියලා ඔබට පොරොන්දු වෙලා ඔහු වත්තේ මුරකාරයා හැටියට පත්වීම ගන්නවා. ඔබේ මුරකාරයාට පත්වීම දෙනකොටම කියනවා, හැබැයි පුතු ඔබ මේ වත්තේ අයිතිකාරයා නෙමේ, ඔබ මේ වත්තේ මුරකාරයා, එහෙම නැත්නම් తాවකාලික බාරකාරයා විතරයි කියලා. ඔබේ මුරකාරයා මේ පත්වීම අරගෙන ටික දවසක් යනකොට ඔන්න අර පුරුදු විදිහටම කලින් හිටපු මුරකාරයා ගස් 10ක නම් පොල් ටික කඩලා විකුණ ගත්තේ මෙන්න මේ යකා ගස් 15ක 20ක පොල් විකුණන බව ඔබට දැනගන්න ආරංචි වෙන්න පටන් ගන්නවා. කලින් හිටපු මිනිහා හොරෙන් හරකෙක් දෙන්නෙක් ඉඳලා හිටලා විකුණා ගත්තා වුණත් මෙන්න මේ අලුතෙන් ආපු මුරකාරයා අර හරක් පට්ටියේ ඉන්න ජව සම්පන්න හරක් ටික මසට විකුණනවා. මේ කිරි හරක් ටික තව කවුරු හරි කෙනෙකුට කිරි අරගන්න පිටට දෙනවා වගේ කතා වටින් පිටින් ආරංචි වෙනවා මේ මුරකාරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව. ඔබ මුරකාරයාව ඔබ හමුවට කැඳවලා අහනවා, මොකද්ද මිනිහෝ මේ කරන වැඩේ තේරුම? කලින් හිටපු එකාගේ වැරදි ටික කියාගෙන තමයි ඔබ මුරකාර රස්සාවට සම්මුඛ පරීක්ෂණයට ආවේ. කලින් හිටපු එකාට වඩා හොඳට කරනවා කියලා පොරොන්දු වෙච්ච නිසා තමයි මම උඹට මේ රස්සාව දෙන්න තීන්දුව කරේ. දැන් බලපන් උඹ මොකද්ද කරන්න කියලා. කලින් එකා හොරකම් කරා වගේ දෙතුන් ගුණයකින් උඹ හොරකම් කරනවා. සමානකට අමාරකට සැරයක් හරකෙක් විකුණන එක පුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා. දැන් උඹට හරකෙකුට උලා කණ්ඩවත් දෙයක් නැති වෙන තරමටම තනකොළ මුලින්ම කපලා විකුණන්න පටන් අරගෙන තියෙනවා. මොකද්ද මේකේ තේරුම? මුරකාරයා ඔබට මරු උත්තරයක් දෙනවා. එතකොට මම රස්සාව පටන් ගද්දිම මහත්තයා කිව්වේ මේ වත්තේ අයිතිකාරයා නෙවෙයි උඹ, මේකේ తాවකාලික බාරකාරයාය කියලා, මුරකාරයාය කියලා. ඉතින් ඒක කිව්වට පස්සේ මම එකක් තේරුම් ගත්තා. මට මේ වත්තේ මුරකාරකම බාරකාරකම සදාතනිකව කරන්න හම්බෙන්නේ නැහැ. මට ඉන්න වෙන්නේ ඉතාම පොඩි කාලයයි. ඒ නිසා මහත්තයා ඔය කතාව කිව්වට පස්සේ මම ඔළුවට දාගත්ත එකම දේ තමයි ඉන්න ටිකේ පුළුහන් දෙයක්
हरी हरियट करगनिंकियन एक एनु तमाई अर कलिंगापु मुरकारियो अवुरुदु पहक दहायक रसाव करला हंब करगत्त देवाल्टिक हुरकं करगत्त देवाल्टिक करपु जडवेडटिक त्राडवेडटिक कुपाडीवेडटिक ओक्कोमटिक मासयक देकक तुनक अतुलत कोहोम हरि करला वेडी वेडियें देयक उपया गन्न वेडी वेडियें देयक लाभयक हटियट मट एकतु करगन्न इतुरु करगन्न मम कटयुतु कले मोकद कोई वेलावे मट मेक दाल यन्न वेयिद कियला दन्ने नै मन देखला तीनो මේක හිටපු කලින් මුරකාරයෝ හිස්සතින් ගෙදර යනවා. එහෙම නැත්නම් හිතේ හැටියට හොරකම් කරගන්න කලින් මේ වත්ත දාලා යන්න සිද්ධ වෙච්ච වෙලාවල්. ඉතින් මම බැලුවේ කොහොම හරි මේ ඉන්න ටිකේ පුළුහන් තරම් ඉක්මනට මේ වැඩේ කරගන්නේ කියලා. පැක් කරගෙන දැම්පලයන් කිව්වොත් අතෑරලා දාලා ගම් රට බලාගෙන යන්න වෙනවා. එහෙ දරුමුණු පුරව බලාගෙන ඉන්නවා. තමන් මේ මුරකාර රස්සාව ඉවර කරලා එනකල් උලා කන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැතුව සියල්ල විකුණලා නැති බංගස්ථාන කරලා දානවා. මොකද මුරකාරයා දන්නවා මට වෙන්න පුළුවන් නරකම දේ මේ රස්සාව දාලා යන්න වෙන එක මගේ වස්තු සම්භාරය සවිශක්තිමත් කරගෙන හිටියොත් ඕන වෙලාවක පලයන්ඩ කියලා එළියට දැම්මට පස්සේ අරගෙන යන්න දේවල් ටිකක් තියෙනවා සංචිත තියෙනවා ඉතුරුම් තියෙනවා ඒක එක කතාවක් මේ වෙන කතාවක් කෙල්ලෙක් කොල්ලෙක් කියාලු වෙලා ඉන්නවා ඒ කොල්ලා සෑහෙන්ට කෙල්ලට වංචා කරනවා සහ අඩත්තේටන් සෑහෙන්ට කරනවා ඒ නිසා මේ කොල්ලා සහ කෙල්ලා අතර මේ ප්‍රේම සම්බන්ධයේ යම් දෙදරීමක් සිද්ධ වෙනවා මේ දෙදරීම සිද්ධ වෙච්ච වෙලාව වෙනවා දුක් ගන්නාරාල කෙනෙක් කියන දුකහන අයියලා එනවනේ ඒ වගේ ඒවට මැදි වෙනවා දුකහන නංගිලත් ඒ වගේ ඒවට මැදි වෙනවා දුකහන අයිය කෙනෙක් ඇවිල්ලා ඉතින් අර නංගිගේ විස්තර අහනවා ඇයි නංගි තරහ වුනේ මොනවද තියෙන ප්‍රශ්න අරවද මේවද අහනකොට නිරන්තරයෙන්ම අර නංගි නංගිගේ ප්‍රශ්න ටික අයියට කියනවා අයියා අර ඇත්ත පෙම්වතාගේ වැරදි හුවා දක්වමින් කියමින් මම මාර ස්මාර්ට් පොරක් අනේ අපිනම් එහෙම නැ බලන්න අරක්කුත් බොනවද සිගරටුත් බොනවද ඊයා නංගේ අපිනම් එහෙම සිගරට් බොන්නේ නැනේ ඔයාට බනිනවද එහෙම බනින්න හොඳ නැ නංගේ ගෑනු ළමින්ට ආදි වශයෙන් පමන ඉක්මු ස්මාර්ට් ගතියක් පෙන්නලා කොහොම හරි අර නංගිව යාළු කරගන්නවා විවාහයෙන් කියනවා නම් නංගිව දාගන්නවා උන ටික දවසක් යනකොට තමයි අර ස්මාර්ට් අයියාගේ ඇත් කතාව මොකක්ද කියන එක නංගිට වුණත් පේන්න ගන්න. ඒතර ටිකක් දුර ගිහිල්ලා ඉවරයි. මේ එල්ලගත්ත බෙරේම ගහනවා වගේ තැනකට යන්න වෙනවා. මේ ප්‍රේම සම්බන්ධයේ නතර වෙනකොට මේ නංගිට අත් වෙන ඉරණම මොකක්ද කියන එක පැහැදිලි කරොත් අර ඕනවට වඩා ස්මාර්ට් බවක් පෙන්වපු අයියාගේ ඒ කියපු ඒ පෙන්වපු කිසිම ස්මාර්ට් ගතියක් ඇත්ත වශයෙන්ම ඇඟේ නැති බව. මෙලෝ හසරක් නැති, මෙලෝ දීපලක් නැති, මෙලෝ බූදලයක් නැති, රැකී ආරක්ෂාවක් නැති, ආදායමක් නැති පෙම්වතිය නංගිව විකුණගෙන කන මිනිහෙක් බවට හඳුනා ගන්නවා. ගණිකාවක් වගේ පාරට වැටිලා තමයි මේ නංගිගේ ඉරණම අවසන් වෙන්නේ. එහෙම සිද්ධි අපි සමාජයේ හුඟක් දැකලා තියෙනවා. ජනතා මුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අයවැය විවාදයේ අවසාන දවසේදී තම වැදගත් ලියවිල්ලක් සභාගත කරා. ඒ යුගදන විබලාගාරයට අදාළ ශ්‍රී ලංකාව සහ ඇමරිකානු සමාගම අතර අත්සන් කරනු ලැබූ ගිවිසුම. ගිවිසුමේ කොන්දේසි 90 ඇමරිකානු සමාගමටවත් ලංකාවේ ආණ්ඩුවටවත් අවුරුදු දෙකක කාලයක් යනතුරු මෙම ගිවිසුම සම්බන්ධයෙන් අනාවරණයක් කිරීමට එහෙම නැත්නම් මේ ගිවිසුම ජනතාවට හෝ වෙනත් පාර්ශ්වයකට දැනගන්නට සැලැස්වීම ස්වීම තහනම් කරමින් එකේ ක්ලෝස් එකක් දාලා තියෙනවා යම් හේකින් මේ ගිවිසුම සම්බන්ධයෙන් මේ පාර්ශව දෙකෙන් එක පාර්ශවයක් කතා කරනවා නම් මාධ්‍යයට අදහස් දක්වනවා නම් එහෙම නැත්නම් එළියේ විවෘතව කොතන හරි තැනක කතා කරනවා නම් දෙපාර්ශවයේ එකඟතාවය තිබිය යුතුයි ලංකාවේ ජනතාවට මේ ආණ්ඩුව පත්වනකොට කියපු කාරණාව තමයි අපි දේශීය සම්පත් ආරක්ෂා කරන්නට කටයුතු කරනවාය කිසිම කොන්දේසියක් මත දේශීය සම්පත් පිට රටකට හෝ පිට රට සමාගම්වලට විකුණන්න දීර්ඝකාලීනව බදු දෙන්න වගේ දේවල් වලට ඒ කියන්නේ රටට අහිතකර ක්‍රියාමාර්ගයකට අපි යන්නේ නැහැ කියන කාරණාව. ඔය ආණ්ඩුව ගන්න ඕන මෙන්න තියෙනකොට එහෙම නැත්නම් වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ දේශපාලනය කරමින් ඉන්න කාලෙදී ඊටම ප්‍රකටව කියපු දෙයක් තමයි මේ ආණ්ඩුව විකුණනේවා ගන්න එපා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව විකුණනේවා ගන්න එපා. අපි ඊටම නුදුරේදීම ලංකාවේ ආණ්ඩු බලය ගන්නවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ යහපාලන ආණ්ඩුව විකුණන සියලු දේවලුත් අපි ආපහු ගන්නවාය කියලා. මේ ගැන වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂේ වක විපක්ෂ නායක වරයා හැටියට ඉන්න කොටත් ඒකාබද්ධ විපක්ෂේ නායකයා හැටියට ඉන්න කොටත් වේදිකාවන් වල පට්ටපතුරු ගහපු කාරණාවක් තමයි විකුණනේවා ගන්න එපා අපි ආපු ගමන් ආපහු ගන්නවාය කියන එක. ඒතර එහෙම කියාගෙන බලයටපත් වෙච්ච ආණ්ඩුවක් සෙල හැටියට විකුණුම් කරු හැටියට ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා කියලා ආපු ගිවිසුමක් රටට හෙලි කරන්න ඇත්තටම ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. රටට හෙලි කිරීමට බාධාවක් ඇති කරන රටට හෙලි කිරීම අවහිර කරන යම් වගන්තියක් ක්ලෝස් එකක් ඒ ගිවිසුමේ තිබ්බා
හෝ නැත අනේකයි මේකේ සුවිශේෂී කාරණා බවට පත් වෙන්නේ අනික් අය විකුණපුවත් ආපහු ගන්නවාය කියලා ආපු ආණ්ඩුව දැන් විකුණුම්කාරයෙක් හැටියට මේ මේ සමාගම ඇමරිකානු සමාගමකට විකුණන්නට කටයුතු කර තිබෙනවා මේක රටේ පරම අයිතිකරුවන් වන රටේ පරමාධිපත්‍ය හිමි ජනයා දැනගත යුතුයි කියලා දිගින් දිගටම විවිධ පාර්ශ්ව සඳහන් කරනකොට එක එක ඇමතිවරු එක එක්කෙනාට වගකීම පවරමින් වෙට්ටු දදා නානා ප්‍රකාර උප්පර වැටි පාවිච්චි කරමින් මේ ගිවිසුම අනාවරණ කිරීමට කල්ගත්තා කල් මරුවා කිසිම තැනකදී මේ පොරොන්දු වෙච්ච ගිවිසුම අනාවරණ නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අනුර කුමාර් දිසානායක මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ එක සිද්ධියක් විතරයි ඔබට මතකයි හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමක් අර ලොකු නෙයඩගමක් නටලා පෙළපාලි ගිහිල්ලා ගහගෙන කඳුළු ගෑස් වතුර කාගෙන ලොකු සංදර්ශනයක් තිබ්බව 2017 දාසේ වගේ කාල පරිච්ඡේදයේදී නවල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා පෙරටු කරගෙන මේ චීනයේද ඇවිල්ලා තිබ්බ උත්සවයට බාධා කරමින් ලොකු ජන මතයක් නිර්මාණය කරන්න ලොකු නිවුස් නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරා. යාපාන ආණ්ඩුව ලංකා ආණ්ඩුවට 15% කුත් චීනයට 85% කුත් පරිදි වෙන මේ විදියට අත්සන් කරපු ගිවිසුම බල කෙරීමේ ප්‍රතිඵලයක් හැටියට විවිධ පාර්ශ්වවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඊට පස්සේ ඡන්ද විමසීමකට ගියා. ඔබ හිතන්නේ එවකට ඒක බද්ද විපක්ෂය හැටියට කටයුතු කරමින් සිටපු අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වෙලාවේ මොන වගේ ස්ථාවරයක් ගන්න ඇද්ද ඒ වෙනකොට ඒකබද්ද විපක්ෂ නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරු 50 කණින් දෙන්නෙක් විතරක් ඒ ගිවිසුමට විරුද්ධව ඡන්දේ ප්‍රකාශ කරා අර ගම්පහ පස්සින් දෙක इंदिका अनुरुद्ध सह विजित बेरुगुड विताराक हंबंतोट गिविसुमट विरुद्धव पार्लिमेंतुवेदी चांदे दूर्ना हंबंतोट मंत्री वरुण वेला हिटपु नामल राजपक्ष पार्लिमेंतुवे हिटियेने चमल राजपक्ष पार्लिमेंतुवे हिटियेने डीवी चानक පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. මම හිතන්නේ තව කවුරු හරි හිටියා. හිටියත් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මේ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිපුරම කෑ ගහපු කෙනා. වැඩිපුරම වේදිකාවල මයික් පැලෙනකන් කතා පවත්වපු කෙනා. පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. හොඳම විහිළුව තමයි දිනේෂ් ගුණවර්ධන මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ හිටියා වුණත් හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකොට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. අර හම්බන්තොට මේ උත්සවයේ තිබ්බ වෙලාවේ නටපු 18 සන්නිය දැක්කනම් ඔබට හිතෙන්න ඕනේ පාර්ලිමේන්තුව වටලලා මාර්ගයක් දීලා මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක වළක්වා ගන්න උත්සාහ කරන්න ඇති මේ මොහොතේදී විපක්ෂයේ හිටපු වර්තමාන ආණ්ඩුවේ කට්ටිය කියලා. එළිය මොකක් හරි වාසියක් ගන්න පුළුවන් නම් ඒකෙන් ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් නම් මේක එළිය ගිහින් කියලා දේශප්‍රේමයක් මවලා මේ ජාතික සම්පත් විකුණන්න යනවා අය අපි ආවොත් ඒක කරන්නේ නැහැ දුන්නේවත් ආපහු ගන්නවා වගේ පොරොටෝ කන්දරාවක් දීලා ඊට අදාළ ප්‍රතිචාර ඡන්ද බවට පරිවර්තනය කරලා පෙට්ටිවල පුරවගෙන Tamanta ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන් නම් අන්න ඒකට මේ රාජපක්ෂ වරු ප්‍රමුඛ කණ්ඩායම අප කැපවි කටයුතු කරනවා. හැබැයි බලය අරගෙන ආණ්ඩු බලය ගත්තට පස්සේ ඒගොල්ලෝ අරගොල්ලන්ට හපං ක්‍රියාවලියක නිරත වෙන්නේ. අඩුම තරමේ ওই විකුණුවා 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 කියන විකුණුම් සිංහ කියන රනිල් වික්‍රමසිංහ අත්සන් කරපු ගිවිසුම අවම වශයෙන් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කරා. රටේ ජනතාවට මේ ගිවිසුමේ දිගපළල මොකක්ද මේකේ ගැඹුර මොකක්ද කාල පරිච්ඡේද මොනවද අවබෝධයක් ගන්න හැකියාවක් තිබුණා. ඒ වෙලාවේ මේ ගිවිසුම් ගහලා රට පාවා දෙනවා රට විකුණනවා කියලා කෑ ගහපු අය දැන් මේ මොහොතේ ආණ්ඩුව අරගෙන ගන්න ගිවිසුම් අවම වශයෙන් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කරන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට බලා ගන්න මේක ගැසට් එකට දාන්නේ නැහැ. නමුත් එවැනි පසුබිමක වුණත් මේ වන විට ඒක අධිකරණ කටයුත්තක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. එක කට්ටියක් කියනවා "ඔව් මේක කැබිනට් එකට ඉදිරිපත් කරා. අපි කැබිනට් එකේදී මේ ගිවිසුම කියෙව්වා. කැබිනට් මණ්ඩලය මේකට එකඟ වුණා. අනුමැතිය හම්බුණාය" කියලා. ඒ කැබිනට් එකේම මේසේ වටේ ඉඳගෙන හිටපු තව සමහරක් අය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පරණම දෙන්නගෙන් එක්කෙනෙක් වන වාසුදේව නානායක්කාරද ඇතුළු කණ්ඩායමක් පුසාවියට ගිහිල්ලා කියනවා "අපිත් මේ කැබිනට් එකේම තමයි ඉන්නේ. ඔය ජාතිය ගිවිසුමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් උනේ නැහැ අපිට කිව්වෙත් නැහැ අපෙන් ඇහුවෙත් නැහැ අපිට පෙන්වුවෙත් නැහැ අපි අනුමත කළෙත් නැහැ කියලා මේ ප්‍රශ්නගත යුගදනවි බලාගාරයට අදාළ ගිවිසුම Telegram links දෙකක් හැටියට මේකේ description field එකේ තිබෙනවා ඔබට බලා ගන්න පුළුවන් ආණ්ඩුව ඒක ජනතාවට බලා ගන්න සලස්වන්නේ නැත්තම් ආණ්ඩුව ඒක හංගගෙන ඉන්නවා නම් ආණ්ඩුව පෙට්ටක මේ දාගෙන වහගෙන අවුරුදු දෙකක් මේක පරිස්සම් කරගෙන ඉන්නවා නම් ආණ්ඩුවට ආණ්ඩුවේ කොපිය පෙට්ටක මේ බැරි නම් ඕන තැනක දාලා ඒක පරිස්සම් කරගෙන ඉන්න කියන්නේ ඔබට දැන් ඔය කියන ආණ්ඩුව හංගගෙන ඉන්න යුගදනවි බලාගාරයට අදාළ ගිවිසුම මේ description field එකේ Telegram links දෙක click කරලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ආණ්ඩුවට බම්බු
උගහගන්න කියලා ඕන කෙනෙක් මේ description field එකෙන් අරගෙන ගිවිසුම කියවන්න ඔබට ඒක පරිශීලනය කරන්න කියලා මම ආරාධනා කරනවා මේ රටේ සම්පත් විකුණන හැටි ඒ සඳහා වුණ වටපිටාව හදාගන්න හැටි දෝරගලන දේශ ප්‍රේමයේ අවසාන ප්‍රතිඵල මොනවද කියන එක මේ ගිවිසුම උඩ ඉඳන් යටට කියවගෙන යනකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් එක පැත්තකින් ඇමරිකාවට ඒ තරම් පක්ෂග්‍රාහී ක්‍රමවේදයක් අනුගමනය කරනකොට ආණ්ඩුව තව පැත්තකින් මේ ඇමරිකාව එංගලන්තේ ප්‍රංශ ජර්මනිය වගේ රටවල් යෝජනා කරන විවිධ දේවල් බාරගන්නේ ඉතම වෙන විදිහකට රටේ මිනිස්සුන්ට හංගලා ගිවිසුමක් ගහලා රටේ දේපලක් ඇමරිකාවේ සමාගමකට දෙන්න ආණ්ඩුව සූදානම් ඒ ගිවිසුම ආරක්ෂා කරගන්න අපකැප වී කටයුතු කරනවා ඔය කියන රටවල්ම තමයි මානව අයිතිවාසිකම් රැකපන් මූලික අයිතිවාසිකම් රැකප ළමා අයිතිවාසිකම් රැකපන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකපන් ලිංගික දිශානතිය වර්ගයේ ආගම කුලය වගේ කාරණා මත වෙනස්කොට සැලකීම නතර කරපන් ක්‍රූර අවමන් සහගත අමානුෂික දණ්ඩනයන් වදදීන් නතර කරපන් ආණ්ඩුව මැදිහත් වෙලා කරන විවිධ අපරාධ පැහැරගෙන යාම් අතුරුදන් කිරීම් ඝාතනය කිරීම් මේවා නතර කරපන් කියලා කියන්නේ ඔය ගිවිසුම් අස්සම් කරන සමාගම් තියෙන රටවල්ම තමයි. මේ ගිවිසුම් අස්සම් කරනකොට ඉතාම හොඳ සමාගම් ඉතාම හොඳ රටවල් ඒගොල්ලෝ අපිට මේ උදව් කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ වගේ එකක් කියන ආණ්ඩුව අනිත් පැත්තෙන් අර ඒගොල්ලන්ට අවාසි කෑල්ලෙදි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අපි ලෑස්ති නෑ යුරෝපයට නැමෙන්න අපි ලෑස්ති නෑ ඇමරිකාවට නැමෙන්න GSP Plus වෙනුවෙන් අපි ලෑස්ති නෑ අපේ භෞමික අඛණ්ඩතාවය පාවා දෙන්න ස්වෛරීත්වය අපි රැකගන්න කටයුතු කරන්න ඕනේ මොකාටවත් අපේ වට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ වගේ කප්පරක් කතා කියමින් වෙනම නාඩගමක් නටනවා ඒකෙම ප්‍රතිඵලයක් හැටියට තමයි ළමුන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ වරදක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබලා ඉන්න වසන්ත කරන්නාගොඩ කියන හිටපු නාවික හමුදාපතිවරයා වයඹ පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැටියට ආණ්ඩුකාරවරයා හැටියට පත් කරන්නේ වයඹ පළාතේ ආණ්ඩුකාරයා මැරිලා ආදාහනය කරලා දැල්ල නිමෙන්නත් කලින් වසන්ත කරන්නාගොඩව ගෙනල්ලා වයඹ පළාතේ ආණ්ඩුකාරයා හැටියට දිවුරුන් දෙවන්න වසන්ත කරන්නාගොඩව හොයාගන්න ජනාධිපති කාර්යාලයට හරි කාට හරි පුළුවන් හැබැයි නඩුවකට අදාළව ලේඛන ටික බාර දෙන්න සිතාසි ටික බාර දෙන්න නොටිසියක් බාර දෙන්න ඇවිල්ලා කියනවා බඩු හොයාගන්න නෑ කියලා මේක යසාපූරු රටක් වෙන්නේත් මේ ආණ්ඩුව යසාපූරු ආණ්ඩුවක් වෙන්නේත් පොලිසියට උසාවියට බුද්ධ්‍යාංශවලට මේ මොකකටවත් හොයාගන්න බැරි මිනිහෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට සුටුස් ගාද්දී ගෙන්නලා පත්වීමක් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ලෝකයේ නිශ්චිත වශයෙන්ම මේ පිළිබඳව කතා කරනවා. එවැනි පුද්ගලයෙකුට ආණ්ඩුකාරකමක් ලබා දීලා තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා රාජ්‍ය පිළිගැනීම ලබා දීලා ජනාධිපතිවරයා තමන් වෙනුවෙන් පළාතට පත් කරන පුද්ගලයා බවට පත් කරලා විශාල වටිනාකමක් ලබා දීම ලෝකය මේවා දිහා බලාගෙන ඉන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවද ඇතුළුව විවිධ පාර්ශවයන් මේ ළමුන් 11 දෙනෙකුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශාල අවධානයකින් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට පස්සහරවලා සරම ඉස්සීමක් හැටියටයි මේ සිද්ධිය අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ වගේ ප්‍රතිඵල නිකන් නාක් කරන්න UN එක කොරයි අපිට වගේ එකක් හිතාගෙන ඉන්න පුළුවන්. UN එක අපිට කොරන හැටි අපිට බලා ගන්න පුළුවන් තව ටිකක් ඉස්සරහට යනකොට. අපි විවිධ අංශ වලින් දුර්වල වෙනකොට අපිට සිද්ධ වෙන විවිධ අයගේ සහාය පතන්න, උදව් පතන්න. සමහරවල් ප්‍රශ්නකදී අපිට උදව් කරන්න ඉන්නේ ඔය අධිරාජ්‍යවාදීන් කිය කිය පට්ට ගගහ අපි බනින පතුරු ගහන මිනිස්සුම තමයි. ඒ සංවිධානම තමයි. ඒ රාජ්‍යන්ම තමයි. ඒගොල්ල තමයි අවසාන මොහොතේ අපිට ඇවිල්ලා අත දීලා නැගිටපන් කියලා ගොඩ ගන්නෙ. IMF එකට අපි යන්න හිතාගෙන ඉන්නවා නම් අපි මේ ආර්ථික ප්‍රශ්න ටික විසඳ ගන්න IMF එක වගේ දේවල් බලනවා මේගොල්ලන්ගේ හැසිරීම කොහොමද කියලා. GSP Plus තවදුරටත් අපට ලබා ගැනීමේ උවමනාවක් තිබෙනවා නම් අපේ ජාතික ආර්ථිකයේ සැලකිය යුතු පංගුවක් වෙන GSP Plus ලබා ගැනීමේ උවමනාවක් තියෙනවා නම් මීට අදාළ සංවිධාන ආයතන රටවල් අපි දිහා බලාගෙන ඉන්නවා අපිට මේ කන්න විදිහක් නැතුව අපි කල්පනා කරනවා අපිට බොන්න විදිහක් නැතුව කල්පනා කරනවා හාල් ටික ගෙනා ගන්න විදිහක් නැතුව කල්පනා කරනවා සංවර්ධන ව්‍යාපෘතියකට සල්ලි ටිකක් හොයා ගන්න විදිහක් නැතුව කල්පනා කරනවා ඒ ඇස්සේ මුළු මහත් ලෝකෙම රවාගෙන බලාගෙන ඉන්න මිනිහෙක්ව ආණ්ඩුකාරයෙක් හැටියට පත් කරනවා තීන්දු හරි යස අපූර්වයි නිකන් ලෝකෙට පාඩම් උගන්වන්න මම්මහ කෙරුමක් මං ඔය කවුරුවත් ගණන් ගන්නෑ වගේ අදහසකින් මේ පත් කිරීම කරා වුණත් ගෝඨාභය රාජපක්ෂ කරන්නාගුරුට ආණ්ඩුකාරකම් බැරි නම් ජනාධිපතිකම දීගත්තත් අපිට කමක් නෑ ඒක රටට ප්‍රශ්නයක් නෙවෙයි නං හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තීන්දු තීරණවල මේ මිනිසුන්ට මේ තනතුරු ලබා දීම තුළ ඒකේ නරක ප්‍රතිඵලය හානිය අවනම්බුව කැතනම එන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට මේගොල්ලෝ නම් අවුරුදු 4ක් 5ක් ඉඳලා
අකුලගෙන යයි. නිශ්චිත වශයෙන්ම මේ කරමින් සිටින්නේ බෑග් පැක් කරන වැඩක්. තම තමන්ගේ යාළුවන්ට එක එක තනතුරු ලබා දීලා ඉන්න ටිකේ පුළුවන් විදියට හම්බ කරගනින්. ආයි නිකන් නොකියවා කියන්න එපා ගන්නට තමයි මේ එක එක කෙනා එක එක තැන් වල ප්ලේස් කරන්නේ. ඒ ප්ලේස් කරන හැමෝම මේ වෙලාවේ කරන්නේ පැකින්. බාරකාරයා විතරයි සදාතනික අයිතිකාරයා නෙවෙයි. බාරකාරකව තියෙන අතරේ පුළුවන් දෙයක් කරගනින් කියන ස්ථාවරයේ වැඩ කරමින් සිටිනවා. ආර්යාව අමරිකානු පුරවැසියෙක්. පුතා ඇමරිකන් ජාතිකයෙක්. ලේලි ඇමරිකාවේ ඉන්නේ. මිනිපිරි අමරිකානු පුරවැසියෙක්. එතකොට අර චිචි කියන රටට ආදරය නැති කට්ටිය ඔක්කොම පිටරට ඉන්නේ. පිටරට පවුල් තියලාවිල්ලා මෙහෙ නිකන් මේ පොඩි part time job එකක් කරලා යන අයට මේ රට ගැන හැඟීමක් නැහැ වගේ එකක් කියන එකේ ඔන්න උඩම තන එක අදාළයි. බැසිල් රාජපක්ෂ. බැසිල් හිට අර විදිහටම බැසිල් රාජපක්ෂද ඇතුළු ගෝඨාභය රාජපක්ෂ අවමෂෙන් ජනාධිපතිකමට ද්විත්ව පුරවැසියකම හරියයින් කරගත්තා. බැසිල් රාජපක්ෂද ඇතුළු සියලුම දෙනා අමරිකානුවන්. සහ තවත් ඔහොම ලයිස්තුවක් ගත්තාට පස්සේ අපි දන්න නොදන්න පේන නොපෙනෙන බොහෝ දෙනෙක් පවුල් දරුමුළු පුරන් ආදී ඉන්නේ පිටස්තර රාජ්‍යයන් වල. එතකොට චිචි කියන හදන එකම අපි අනිත් පැත්තට තේරුම් කරගත්තොත් එහෙම මේ පිටරටවල් වල දරු පවුල් තියෙන වස්තු සම්භාර තියෙන හරකබාන තියෙන ගේ දොර වතු පිටි ඉඩකඩම් අරව මේවා තියෙන මිනිස්සුන්ට ඔව් ඇත්ත රෝහිත රාජපක්ෂ කියන්නේ ඇත්ත. ඒ මිනිස්සුන්ට මේ රටට ආදරය කිරීමේ ඇත්ත උවමනාවක් නැහැ. මේකට කෙල වුණාට උන්ට ප්‍රශ්නයක් නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ සම්පූර්ණයෙන්ම අර ජනයාගේ ආරක්ෂාව සහතික කිරීම, ජනයාගේ පැවැත්ම සහතික කිරීම, ජනයාගේ යහපත් ජීවිතයක් පිළිබඳ අපේක්ෂාවන් ආරක්ෂා කිරීම, සහිත අදාළ කරන පහසුකම් ටික සපයන එක. ඒ ජනතාවගේ අයිතිවාසිකම් හිමිකම් ලබා දෙන්නට කටයුතු කරන එක. අර භූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන එක, භූමිය ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන එක. මේ ස්වෛරීත්වය, ස්වාධිපතිභාවය තහානි නොවෙන්නට වග බලා ගැනීම මේ ආණ්ඩුවකට පැවරෙන ප්‍රමුඛ වගකීමක්. ගෑස් පුපුරනවා එක තැනක, පොහොර පුපුරනවා තව තැනක, කෑම විසවෙනවා තව තැනක, নানা ප්‍රකාර ප්‍රශ්න එනවා. ඒවා රටේ මිනිස්සු මුහුණ දෙමින් සිටිනවා. ආණ්ඩුවක් පැත්තක ඉන්නවා. එතකොට ඒ ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් ආණ්ඩුවක් හැටියට පැවතීමේ ඇති ප්‍රතිඵලය මොකක්ද? ඉන්න ටිකේ පුළුවන් දෙයක් කරගනින්, හම්බ කරගනින්, හොරකම් කරගනින්, එකතු කරගනින්, ආපහු ගමේ යනකොට, ඒ කියන්නේ ඇමරිකාවේ යනකොට අරගෙන යන දේවල් ටිකක් එකතු කරගනින්. ඉතින් ඒ ඇමරිකාවෙන් ඇවිල්ලා මේකේ తాවකාලික බාරකරුවන් හැටියට කටයුතු කරමින් සිටින මේ part time job එකක් කරමින් ඉන්න අය මේ බාරකාරත්වයේ දරන කාල සීමාව තුළ නොසෑහෙන දේවල් පැක් කරමින් සිටිනවා. යනකොට අරගෙන යන්න. අවසානයේ මේ ගහලා තියෙන ගිවිසුම් මේ දන්නේවා. මේ නොදැන තව කොච්චර ගිවිසුම් ගහලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපිට හොරෙන් අපි විකුණලා ඒ ගිවිසුමත් අනාවරණ නොකරන්නට එකඟ වෙලා කොහරි සේප්පුවක පෙට්ටකමක දාගෙන පරිසං කරමින් ඉන්නවද කියලා. අවුරුදු 10කට විතර රටක් සමාගමක් මොකෙක් හරි මිනිහෙක් එන්න පුළුවන් ගිවිසුම පෙන්නලා මේ අරගොල්ලෝ රාජ්‍ය පාලන කරන සමයේ අපිත් එක්ක ගිවිසුමක් අස්සම් කරා. ගිවිසුමේ කොන්දේසියක් හැටියට ඒක අනාවරණ කරන්න බෑ කියලා තිබුණා. ඒ අවුරුදු 10 දැන් ඉවරයි. උඹලගේ ජීවිතවල අයිතිය තියෙන්නේ අපිට අපේ සමාගමට වගේ කතා කියාගෙන උනත් එන්න පුළුවන් සමාගම් පුද්ගලයින් ආයතන හරි කවුරු හරි මේ ගිවිසුම් ගහන ගැහිල්ලේ හැටියට. ඒ නිසා දැන් මේ මොහොතේ රටට තිබෙන ප්‍රධානතම අභියෝගය තමයි රට රකින්න විරුවාගෙන් රට රැක ගැනීම. පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයෝ ඒගොල්ලෝ මොකක් හරි බලලා කරයි වගේ එකක් හිතාගෙන ඉන්නවනම් මම දන්නවා ඔබ එහෙම හිතාගෙන නැති බව. නමුත් ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ ජන මනස, ජනතාවගේ ඇත්ත ප්‍රශ්න, ඒ හෘද ස්පන්දනය දැනෙන්නේ නැහැ. මෙච්චර අවුල් තියෙන වෙලාවේ අයවැය 157ක් ඡන්ද දීලා සම්මත කරන තැනකනම් ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන්නේ එතනින් එහා ටික හිතාගන්නකෝ. මහින්ද රාජපක්ෂ පරාජය වෙච්ච 2015 වසරේදී ඊට මාස දෙකකට කලින් තිබුණු අයවැය විවාදය අවසන් වෙලා තිබ්බ ඡන්දෙදිත් 150කට වඩා ඡන්ද මහින්ද රාජපක්ෂට පක්ෂව ඒ අයවැය ලේඛනයට පක්ෂව වැටුණා. හැබැයි ඊට මාස දෙකකට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණේ පැරදුනා. එතකොට බිම තියෙන අදහස සහ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන අදහස දෙකක් කියන එක පෙන්වන්න හොඳම උදාහරණයක් ඒක. මේ මොහොතේ විශාල ප්‍රශ්න කන්දරාවක් රටේ ජනතාවට තියෙනකොට රටේ ඉඩකඩම් දීපල මේ විදිහට කොලේ වහලා විවිධ සමාගම් වලට විකුණලා පවර්ලා තිබෙනවා කියලා හෙලි වෙනකොට පවා ඒ පිළිබඳව ජනතාව රටක් හැටියට කම්පා වෙනකොට පවා ජනතාව සමග ජනතා නියෝජිතයින් කම්පා විය යුතු පසුබිමක පවා ඉතාම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා දීලා අයවැය සම්මත කරලා තිබෙනවා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උත්තමයින්ගෙන් ශ්‍රී ලංකාකාරයෝ වෙන්න පුළුවන්, පොහොට්ටුවේ වෙන්න පුළුවන්, එතකොට විමල්ලා වෙන්න පුළුවන්, ඔය කැරලිකාරයෝ අනුමුන් කියන කිසිම කෙනෙක්ගෙන් මේ රටට සෙතක් අත්වන්නේ
නැත අවුරුදු 5කට ඔව් 9ට මොකෙක් හරි ඉතින් අපි පාලනය කරන්න පත් කළා යවන්න ඕන නිසා අපි පත් කළා යවනවා ඒගොල්ලෝ මොන මොනවා හරි ඉතින් කර කර ඉන්නවා අවුරුදු 5 අපි ඒ අවුරුදු 5ම බැන බැන ඉන්නවා ඊට පස්සේ ආය ඡන්දයක් ආවම අපේක්ෂකයා ඡන්ද දාන්නත් කලින් ගිහිල්ලා අපි ඡන්ද දාලා ආය අවුරුදු 5කට ඒගොල්ලන්ට ලයිසන් එක දෙනවා අපි ආය දවසක හම්බෙමු।